හරියාකාරව වාහන රිපයර් කරන තැනකට ගිහිල්ලා බැලුවොත් තේරෙනවා හරියාකාරව වාහනයක් රිපයර් කරගන්න කොයිතරම් අසීරුද කොයිතරම් ලොකු තාක්ෂණයක් ඕනද කියලා. සමහර විට මේ වගේ තාක්ෂණයන් පිළිබඳව වාහන පදින ඔබ දන්නේ නැහැ. වාහනයක් රිපයර් කරනවා කියන එක හරිම සරල පහසු දෙයක් විදිහට තමයි ඔබ හිතනවා ඇත්තේ. හැබැයි සංකීර්ණයි. ඔබේ ජීවිතයයි මේ සුක්කානමේ එක්ක වාහනය පදවාගෙන ඔබ යන්නේ. සුළු වෙනසකින් ජීවිතයට හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි උත්සාහ කරන සුක්කානමෙන් හරියටම වාහනයක් රිපයර් කරන විදිහ ගැන වරින් වර දැනුවත් කරන්න. රැඳෙන්න සුක්කානමත් එක්ක. ආයි බොවන්. වාහනයක් අනතුරකට පත් වෙලා සම්පූර්ණයෙන් ගලවලා මේ විදිහට බලනකොට හරිම වෙනස්. හැබැයි ප්‍රධානම දේ තමයි මේ වින්ස්ක්‍රීන් එක නැතුව පේනකොට. වින්ස්ක්‍රීන් රිපයර් එකක් කරන්න පුළුවන්ද? බෑනේ. ඔක්ලාඩි දිගී එකක් තිබුණොත් ඒකෙන් කරන්න බෑ. අනිවාර්යෙන් රීප්ලේස්මන්ට් එකකට යන්න ඕන. හැබැයි රීප්ලේස්මන්ට් එකකට යනවා නම් ඒකේ තියෙනවා මොනවා හරි තත්ත්ව පාලනයක්. මොකද හේතුව ඔබ ළඟින්ම තිබින්නේ වාහනේ වින්ස්ක්‍රීනේ සහ ඔබේ සුක්කානම. ඒ නිසා අපි අද කතා කරමු මේ වින්ස්ක්‍රීන් කොයි ආකාරයෙන්ද රීප්ලේස්මන්ට් එකට යා යුත්තේ කියලා. වෙනදා වගේම මේ සම්බන්ධව හසල දැනුමක් ඇති වසර ගණනාවක අත්දැකීම් ඇති දෙවන්ත මේ වගේ ව්‍යාපාරයක් හසුරුවන ග්‍රිඩ්ස් පාක් අධිපතිතුමිය ඉන්න අපිත් එක්කලා ශෂිකා. ශෂිකා අයිබෝවන්. අයිබෝවන් තනෝජ්. ශෂිකා මේ මම කිව්වා අපේ ප්‍රේක්ෂකයින්ට වින්ස්ක්‍රීන් එක දාන්න තියෙන්නේ. ඔව්. ඕන තරකින් අරන් වින්ස්ක්‍රීන් දාන්න පුළුවන්. ඔන්න තනුජ අද නම් හොඳම මාතෘකාවක් කතා කරන්නේ සේෆ්ටි කියන මාතෘකාව යටතේ තියෙන ප්‍රධානම කම්පෝනන්ට් එකක් තමයි වින්ස්ක්‍රීන් එක කියලා කියන්නේ. ඕනම වින්ස්ක්‍රීන් එකක් දාන්න බෑ. බෑ. ඒක තමයි අපි මන් දෙන ස්කෙටිම උත්තරේ. ඒකට ටිකක් දීර්ඝ විස්තරයක් කරමු. නැත්නම් අපේ ප්‍රේක්ෂකයින්ට මේක තේරෙන්නේ නැහැ. දැන් තනුජ සාමාන්‍යයෙන් ගත්තොත් මම පළවෙනියටම කියන්නම් මේ වින්ස්ක්‍රීන් එක මේකේ ගලවලා තියෙන නිසා හරි ලේසියි මේක පෙන්වන්න. චුට්ටක් ළඟට ආවොත් පේනවා මෙන්න මේ ගම් එකක් කලවලා තියෙනවා. එතකොට මේ වගේ ස්ටීල් බොඩි එකකට ග්ලාස් එකක් තමයි ස්ටීල් ටු ග්ලාස් තමයි මේක ෆික්ස් වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ ගම් එක ක්‍රෑෂ් ටෙස්ටඩ් ගම් එකක් කියලා කියනවා. එතකොට මේ වින්ස්ක්‍රීන් එකක් මේ ස්ටීල් එකට ග්ලාස් එක බොන්ඩ් වෙන්නේ මෙන්න මේ ක්‍රෑෂ් ටෙස්ටඩ් සීලන්ට් එකකින්. එතකොට මේ වගේ සීලන්ට් එකක් පාවිච්චි කරන්නේ නැතුව අපි හිතමුකෝ මාළු ටැංකි මම නම් ඔකට කියන්නේ මගේ ජීවිතේ වින්ස්ක්‍රීන් මම මේ වෙනකොට කොච්චර ගලවලා හයි කරලා තියනවද කියලා මම සමහරක් වෙලාවට කියනවා මේ මාළු ටැංකි අලවන වීදුරු අලවන ගම් වලින් එහෙම වින්ස්ක්‍රීන් අලවන්න බෑ කියලා. මොකද සමහරක් වෙලාවට මේක මේ චූටි දෙයක්නේ. මේ සීලන්ට් එක නේද ක්‍රෑෂ් ටෙස්ටර් සීලන්ට් එක ගැන අපි කවුරුත් හිතන්නෙම නැති දෙයක්. හැබැයි මම මගින් පැනලා කියන්න පොඩි කාරණා. සමහර තැන්වල සමහර ගරාජ් වල අපිට දැන් ඒ බෑ ඉන්න මහත්තුරු කියන නෑ ඒකත් එක වගේ කිසි ප්‍රශ්නයක් නෑ. ඒකත් දාලා කරන්න පුළුවන් නෑ. ඒක කිසි වෙනසක් නෑ කියලා. ඉතින් ඒ වෙලාවේ වැඩේ යමුල්ල දෙනවා. අන්න හරි. ඕකනේ ඩේන්ජර් එක. ඉතින් හැබැයි දැන් ඉන්න මේ වාහන හිමිකාරෝ හරි බුද්ධිමත්. මොකද ඉන්ටර්නෙට් එකට ගියාම ක්‍රෑෂ් ටෙස්ටඩ් සීලන්ට් කියන එක අද සර්ච් කරන්න ඕනේ. ඒකේ තියෙනවා මේ වගේ වාහන අලුතෙන් නිෂ්පාදනය කරලා සාමාන්‍යයෙන් මාකට් එකට දාන්න කලින් වාහන නිෂ්පාදකයෝ වාහනේ බලෙන් හප්පනවා. ප්‍රෙෂර් එකක් දීලා. මොකද ඒකට හේතුව මේ ඒ හප්පන මෙතනින් ඉම්පැක්ට් එකක් එන වෙලාවේදී මේ වින්ස්ක්‍රීන් එක ගැලවිලා විසිවෙන්න බෑ. හේතුව තමයි තනුෂ්ට මතක තියෙනවා නම් මෙන්න මේ පැසෙන්ජර්ව බේරෙන්නේ මොකකින්ද? එයා බෑග් එකෙන්. එතකොට එයා බෑග් එක මෙතනින් බ්ලෝ වුණාම ඒ එයා බෑග් එක රිටේන් වෙන්නේ මොකටද? වින්ස්ක්‍රීන් එකට. එතකොට ඇක්සිඩන්ට් එකකදී මූලිකවම මේක ගැලවිලා ගියොත් එහෙම කොහොමද පැසෙන්ජර්ව බේරෙන්නේ? එළියට. එයා බෑග් එක එළියට යනවා. එතකොට රිටේන් වෙන්නේ. ඒ කියන්නේ පැසෙන්ජර්ව කඩාගෙන එළියට යනවා. ඒක නිසා වාහන නිෂ්පාදකයෝ මේ මෙතන මේක මා පුදුමාකාර විදිහට කන්සර්න් වෙන තැනක් මේ ගම් එක කියන එක. හැබැයි අපි රිපයර් කරන්න ගියාම අපි ගණන් ගන්නෙම නැති තැන තමයි මේ ගම් එක. එහෙනම් වාහන නිෂ්පාදනය කරන රෙකමෙන්ඩේෂන් එකට අපි මේ ගම් එක අනිවාර්යෙන් දාන්න ඕනේ. ඒ වගේම තමයි මේ වින්ස්ක්‍රීන් එකත් ස්ට්‍රක්චරල් කම්පෝනන්ට් එකක්. දැන් ඒක තේරුණා මොකද අර එයා බෑග් එක රිටේන් වෙන්නේ මේකේ. සමහරව හිතන්න පුළුවන් දැන් ඉතින් ගම් එකත් හරිනේ ග්ලාස් එක කොහේ මොකක් වුණා මොකෝ කියලා. නේද? එහෙම බෑ.
ඒ කියන්නේ මේ ග්ලාස් එකේ තියෙන ක්වොලිටිය සම්බන්ධව නැත්නම් ඒකේ තත්ත්වය මොන වගේද වෙන්න ඕන? ඔව් ඇත්තටම අපි හැම වෙලෙම රිෆර් කරන්න ඕනේ මැනුෆැක්චරර්ගේ ස්පෙක් එකට. එතනින් එහාට අපි කතා කරන්නේ නැතුව ඉමු ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රියගේ. මොකද අපිට මේවට කමෙන්ට් දෙන්න බෑනේ. මම දක්ෂ ඔටෝමොබයිල් ඉංජිනේර කෙනෙක් කියලා මට කියන්න බෑ මේ මැනුෆැක්චරර්ගෙන් එහාට ගිය දෙයක්. මොකද අපිට එතකොට ඒක කියන්න බෑ මේ ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රි එක මැනුෆැක්චරර් කරන දෙයක් කියනවා කරන විදිය. එතකොට මේ වින්ස්ක්‍රීන් එක අනිවාර්යයෙන්ම ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා මේ වින්ස්ක්‍රීන් සමහරක් ඒවා රීප්ලේස් කරාම ඇස්වල දෝෂ ඇති වෙනවා. ඒ කියන්නේ එළිය බලන් ගියාම ඔළුව කැක්කුම එනවා. ඉතින් මේ අනේ මේ කිසි දෙයක් දන්නේ නැහැනේ වාහනේ රිපයරකට දැම්මහම දෙන දේ අරගෙන එනවනේ. එහෙම බෑ. දැන් ඔන්න අපි මේ මෙච්චර සුක්කානමෙන් දැනුවත් කරන්නේ අපි හරියට දැනගෙන හිටියොත් තමයි රිපයර හරි දෙයක් කරන්නේ. ඉතින් ඒක නිසා මේ ක්‍රෑෂ් ටෙස්ටර් සීලන්ට් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මේව ගලවන කොටද මේ මම මේ පෙන්වන්නේ මේ සීලන්ට් එක මුළු මනින්ම ගැලවෙන්න ඕනේ. මේක මුළු මනින්ම ගැලවෙලා මේක හොඳට සුද්ධ කරන්න ඕනේ. සුද්ධ කරලා අලුතෙන් ක්‍රෑෂ් ටෙස්ටර් සීලන්ට් එකක් දාලා තමයි වින්ස්ක්‍රීන් එක ෆික්ස් කරන්නේ. ෆික්ස් කරලත් එකපාරට ගිනියන්න බෑ. තනූජ් පැය ගාණක් තියෙනවා සෙටල්මන්ට් එකට. එහෙම සෙටල් වුණයින් පස්සේ තමයි අපිට මේක දාවන තත්වයට දෙන්න පුළුවන්. අපි ඉස්සරහදි වෙලාව ටිකක් අරගෙන රීප්ලේස් කරලත් පෙන්නුව වින්ස්ක්‍රීන් එකක්. එතකොට මට හිතෙනවා ගොඩක් දැනුම යයි කියලා නේද? අපි කිව්වොත් එහෙම වින්ස්ක්‍රීන් එකක් ගන්න ගියාම කෙනෙකුට කොහොමද හොයාගන්න පුළුවන් වෙන්නේ මේක ඔරිජිනල්ද නැද්ද කියලා? එහෙම පුළුවන් ක්‍රමයක් තියෙනවද? මෙහෙමනේ සාමාන්‍යයෙන් ඒජන්ට් ගේ ළඟ තියෙන්නේ අනිවාර්යයෙන්ම ජෙනුයින් වින්ස්ක්‍රීන් එක. ඒකනේ වෙන්නේ. ඊළඟට රීකන්ඩිෂන් වාහන ගලවලා ගලවන කොටත් ජෙනුයින් වින්ස්ක්‍රීන් එක තියෙනවා. දැන් ජපානයේ වගේ රටවල් වල ඇක්සිඩන්ට් වුණාම වාහනේ තියෙන ජෙනුයින් වින්ස්ක්‍රීන් එක ගලවලා ලංකාවට එවනවා. එතකොට ඒ වින්ස්ක්‍රීන් එකත් ගැටලුවක් නැහැ. හැබැයි එතනින් එහාට ගියහම සමහරක් වෙලාවට බ්‍රෑන්ඩ් නිව් වින්ස්ක්‍රීන් තියෙනවා චීනයේ නිෂ්පාදනය වෙන මේකට අපි කියනවා බ්‍රෑන්ඩ් නිව් වින්ස්ක්‍රීන් එකක් කියලා. ජෙනුයින් කියන එකයි බ්‍රෑන්ඩ් නිව් කියන එකයි දෙකක්. ඒක මතක තියාගන්න. මොකද ගොඩක් අයට රවට්ටලා දෙනවා බ්‍රෑන්ඩ් නිව් වින්ස්ක්‍රීන් එකක් කිව්වහම පාරිභෝගිකයත් හිතනවා ආනේ මට අලුත්ම වින්ස්ක්‍රීන් එකක් හම්බුණා කියලා. එතන ලොකු වෙනසක් තියෙනවා. බ්‍රෑන්ඩ් නිව් වින්ස්ක්‍රීන් එකකට යනවා නම් ඔන්න පරිස්සමින් යන්න ඕනේ. මොකද කොහේ නිෂ්පාදනය වෙච්ච බාල ක්වොලිටි එකක්ද කියලා අපි දන්නේ නැති නිසා. සමහර විට දැන් ඔය වාහන වලට ඔබ හැමදාම කියන දේ තමයි කොපි නිෂ්පාදනය නැති වෙනවා. ඒ කියන්නේ ඕනම අයිටම් එකක් ලයිට් එකක් වෙන්න පුළුවන්, බෆර් එකක් වෙන්න පුළුවන්, වින්ස්ක්‍රීන් එකක් වෙන්න පුළුවන්. හැබැයි ලයිට් එකක් බෆර් එකක් හැමදේම කොපි නිෂ්පාදනය දැම්මත් මහලු ගැටලුවක් නොවුනට වින්ස්ක්‍රීන් එකක් වගේ එකක් කොපි නිෂ්පාදනයක් දාලා තිබුණොත් මොකද වෙන්නේ? ජීවිතේ අපි ඒක බය නැතුව කියමු. මේක සේෆ්ටි තියෙන ස්ටෑන්ඩඩ්ස් මේන්ටේන් කරන්න තියෙන එකක්. ඔබට දැන් කලිනුත් කිව්වා එයා බෑග් එක රිටේන් වෙන්නේ මේ වින්ස්ක්‍රීන් එකට. වින්ස්ක්‍රීන් එකයි ගම් එකයි කොපි බෑ. ජීවිතේ එතන තියෙන්නේ. ඒක නිසා අනිවාර්යෙන්ම මැනුෆැක්චරර් කියන විදිහටම වැඩ කරන්න ඕනේ. ලොකුවට බය වෙන්න එපා. ඒව දක්ෂ අය ඉන්නවනේ. ඒගොල්ලන්ග රිෆර් කරන්න නේද? අනිවාර්යෙන්ම වින්ස්ක්‍රීන් ගැන තව ගොඩක් දේවල් මට දැනගන්න තියෙනවා. විශේෂයෙන් වින්ස්ක්‍රීන් මේන්ටේනින් වගේ දේවලුත් කියලා එකක් තියෙනවානේ. අපි ඒව ගැන දවසක් කතා කරමු. අනිවාර්යයෙන්ම. ඔබට ජය වේවා. ජය වේවා. සුක්කානම කවදත් වෙන්වන්නේ ලංකාවේ මේ මෝටර රථ ශ්‍රේෂ්ඨයේ දියුණුව, ඒ වගේම මෝටර රථ ශ්‍රේෂ්ඨයේ අලුත් තොරතුරු වලට. අපි විශේෂ අවධානයක් යොමු කරනවා මේ ශ්‍රේෂ්ඨය කරන අලුත් නිර්මාණ, ඒ වගේම මේ මතු පරපුර රටේ අනාගතය බාරගන්න ඉන්න කුඩා දරුවන් මේ ශ්‍රේෂ්ඨයට වෙන නැඹුරුව ගැන. ඒ වගේ සුවිශේෂී කතාබහකටයි අපි අද මේ මොහොත වෙන් කරලා තියෙන්නේ. ඇමරිකා එක්සත් ජනපදය ලෝකෙ ප්‍රබලතම රාජ්‍යයක් වෙන ඇමරිකා එක්සත් ජනපදයේදී ලෝකේ විශාල ජනතාවක් එක්ක තරං කරලා ඒ ජයග්‍රහණය කරපු සංකල්පයට හොඳ තැනක් ගත්තු අපේ ආදරණීය පුතෙක් ඉන්නවා වොරන්. වොරන් සනුහත්. වරන් කොහොමද මේ දවස්වල ලංකාවේ ජීවත් වෙන්නේ? නිවාඩුවට ඔහු ලංකාවට ඇවිල්ලා ඉන්නවා. කොහොමද මේ දවස්වල වැඩ කටයුතු සිදු වෙන්නේ? ඒසිය හොඳයි සින්. අපි දැන් ඉන්න අපේ තාත්තාත් ගෙදර මේ කාර් එක පැද්දේ මාසෙකට ඉස්සෙල්ලා හයිඩ්‍රජන් කාර් එකක්. දැන් දන්නවා සින් මේ කතා කළේ ඉලෙක්ට්‍රික් කාර් වේ මෝටර් සයිකල් මන් දැක්කා. ඒ වගේ කී කීවා තියෙනවානේ. දැන් ප්‍රශ්න තියෙනවා ඉලෙක්ට්‍රික් කාර් ගැන තමයි. ඒකේ බැටරි එකේ වේස්ට් එක හුඟක් ලොකුයි. දන්නවද ටන් ගණන් මර්කියුරි යනවා හදන්න. ඊට පස්සේ වීසි කරද්දී හුඟක් නහස් වෙනවා. බැටරි පහක් හදන්න පුළුවන් ප්‍රමාණයක්.
ඒක ඉන්න මිනිස්සු කියනවා ආ ඉලෙක්ට්‍රික් කාර් හොඳයි පොත එච්චර වේස්ට් නෑ. හැබැයි ග්ලෝබල් වෝමින් උදව් කරනවා විතරයි. අඩුවෙන් හැයකට. සංකල්ප තමයි මිනිසුන්ව දිනු කරන්නේ. වොරන් දැන් මේ කාර් එක පිටිපස්සේ තියෙන කතාව මේ බලාගෙන ඉන්න අයටත් කියන්නකෝ. හරි. දැන් මේ කාර් එකේ පිටිපස්සේ තියෙන තමයි මෙතන යට ඔයගලන්ට පේනවා ඇසි මේක තමයි මේ මොඩල් කාර් එක. මේක ඇත්තටම මේක තමයි බැටරි පැක් එක වෙන්නේ. දැන් ඔය හයිඩ්‍රජන් කාර් වල හදන එක ලේසි විතරක් නෙමෙයි. වේස්ට් එක අඩුයි. මොකද මේකට පාවිච්චි කරන්නේ වතුර. දැන් මේ කාර් වල දුවද්දී ඒ වතුර පාවිච්චි කරන්න කියලා මොකද බැටරිය එක රීෆිල් වෙන වතුර වලින්මනේ වීසි කරන්න ඕනේ. තවත් ඉන්වයරන්මන්ට්ලි ෆ්‍රෙන්ඩ්ලි. ඒකයි ඉස්සරහට බැලුවොත් ගන්න කෝස්ට් එක ඉලෙක්ට්‍රික් බැටරිය අදන්නයි. කාර් ගන්න එකටයි ආයේ බැටරිය වීසි කරලා අලුත් බැටරියක් ගන්න එකට. ඕවා ඔක්කොම එකව කරපුවම රුපියල් මිලියන් 5කට වැඩි යනවා. ඒක කාර් එකක් අවුරුදු 20කට විතර පාවිච්චි කරන්න. ඉතින් හිතලා බලන්නකෝ ඒ අසින් හයිඩ්‍රජන් කාර් දැනට ඇත්තටම හදලා තියෙන කාර් ටොයෝටා නියුරායක වගේ පෝෂකකින් උත් හදලා තියෙනවා. හරිම කෝස්ට් එක ඉෆිෂි එකක් මේක. ඒ විදිහට තමයි වොරන් මේ කාර් එකේ පිටිපස්සේ තියෙන කතාව කියන්නේ. වොරන් දැන් මේකට තරගයක් පැවැත්තුණා. මේ තරගෙනුත් විශේෂ ජයග්‍රහණයක් ලැබුවා. අපි ඒ ගැනත් කතා කරමු. දැන් මේ තරගයේ කබ් ස්කවුට් ඉස්සරහම කියන මොකද්ද කියලා. නැත්නම් ඔයගොල්ලෝ දන්නේ නැහැ මොකද්ද? කබ් ස්කවුට් කියන්නේ පොඩි ගෲප් එකක්. සාමාන්‍ය ළමයි 20ක් විතර 15ක් විතර ඉන්නේ. ඒගොල්ලෝ සාමාන්‍ය වැඩ කරන, කියන්නේ ලිපවල තියෙන මේ ඔය ගෑස් කහලා ඒ ලිපවල නෙමෙයි. ලී වලින් හදන ලිපවල හදලා එක එක ඒවා දාලා ඒවා මිනිසුන් උදව් කරලා ඒ වගේ සාමාන්‍යයෙන් ගෲප් එකක්. දැන් ඒක තරංගය ඇතුළේ ලී වලින් කාර් එකක් හදලා මෝටර් නැතුව ග්‍රැවිටි එකකින් ඒ වගේ කාර් එකක් හදන එකක්. මේ පුෂ් නැද මෝටර් දැම්මා නම් ඒක ෆෙයා නෑනේ. දැන් ඒක නිසා තමයි මම මේක හදුවේ. දැන් ඒක විතරක් නෙමෙයි මට දෙවනිදා වුණා මේ රේස් එකේ මේ කාර් එකෙත් මට හුඟක් ක්‍රෙඩිට් හම් වුණා. මොකද මේ වගේ අයිඩියා තිබුණ නෑනේ. අනික හදපු හැම කාර් එකම වගේ නිකන් කාර්. දැන් මේ කාර් එකෙත් මට හුඟක් ක්‍රෙඩිට් හම්බුණා. ඒක නිසා මම දෙවනියා. වොරන් දැන් ඒ තරගෙදි දෙවනියා වුණා. ඒකම අපිට දැනගන්න ලැබුණා මුළු ලෝකෙම. ඔයාලට විතරක් විශේෂ සම්මානයක් හම් වෙනවා ඇමරිකාවේ ජනාධිපති ජෝ බයිඩන්ගෙන්. ලෝකෙම එකම ශ්‍රී ලාංකික දරුවා තමයි ඒ සම්මානය ගත්ත. අපි වාහන ගැන මේ වැඩසටහනේදී කතා කරා. අනිවාර්යයෙන්ම මේ දේ ගැනත් කතා කළ යුතුයි කියලා හිතෙනවා මට. හා. දැන් මේ සම්මානේ රත්තරන් සම්මානයක් මට හම්බ වෙච්ච ප්‍රෙසිඩන්ට් ඇමරිකාවේ ජෝ බයිඩන්ගේ. 79 hours of social work මට කරන්න වුණා. මේක හම්බ වෙන්න. The World War 2 තියෙනවනේ. ඒ වෝ එකේ මට උදව් කරන්න වුණා වෙටරන්ස්ලාට. කෑම ඔයල දුන්නා, මෙන්ටල් හෙල්ත් කෙරුවා, ඒ වගේ එක එක ඒවා කෙරුවා. දැන් ඕගොල්ලෝ හිතන්නේ නිකන් කෙරුවා නම් මේක සාමාන්‍ය මට ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවනේ. නෑ, මම මේක කෙරුවේ කොරෝනා කාලේ. ඒ කියන්නේ ලෙඩක්කුත් තිබිච්ච කාලේ මම ඒවට ඒකට බය වෙ නැතුව මම කොහොම හරි ඒක කෙරුවා. අවුරුදු 10යි තාම ලෝකෙම ලාංකිකෙක් විදිහට වොරන්ටේ සම්මානය ලැබිලා තිනවා. අපිටත් ආඩම්බරයක් වොරන්. අවුරුදු 10 ඉන්නේ සංකල්ප ගොඩක් එක්ක. මං හිතන්නේ මේ වයසේ ළමයි කරන්නේ නැති අභියෝගවලට අභියෝග කරලා තිනවා. වොරන්ට මොකද්ද කියන්න තියෙන්නේ වොරන්ගේ මේ ලංකාවේ ඉන්න වොරන්ගේ වයසේ වගේම මේ වගේ දේවල් කරන්න හිතාගෙන ඉන්න අයට? දැන් මට කියන්න තියෙන්නේ මේක ගැන ඔටෝමොබයිල් හදන මිනිස්සු විතරක් නෙමෙයි හැම කරන කෙනාම අත්තාරින්න එපා මේ වැඩේ. දැන් මේක හරියට ඔය අත්තාරියොත් සර්ජරි එකක් කරද්දී ඒ මිනිහා මැරෙනවනේ. ඒ වගේම තමයි මේ කාර් හදන එක. ඒක විතරනේ හැම දෙයකම ඉවර කරන්න ඉවර. කොච්චර අමාරු වුණත් මොනවා වුණත් මොනවා කරුවත් ඒ වැඩේ ඉවර කරන්න. නේද? අනිවාර්යෙන්ම. මේ තමයි රටේ අනාගතේ. බලාගෙන ඉන්න ඔබත් හිතනවා ඇති මේ වගේ අභියෝග වලට අභියෝග කරන්න. ඒ තමයි වෙන්න ඕනේ. කවදාවත් අතාරින්න හොඳ නැහැ. මොකද ඔබට අභියෝග එන්න පුළුවන්. හැබැයි ඒවට අභියෝග කරන්න ජයග්‍රහණය නේදයි. වරන් සුක්කානමෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ හීනය, මේ බලාපොරොත්තුව යථාර්ථයක් වුණාම රටටම කියන්නට. සුබ පතනවා වරන්. මේ තියෙන්නේ
වාහනයක එන්ජින් එක නැත්නම් ගියර් බොක්ස් එක කොටසක්. දැන් මේක දැක්කම මට නම් තෝරගන්න අමාරුයි මේක එන්ජින් එකද ගියර් එකද මොකක්ද කොටස කියලා තේරුම් ගන්න හරි අමාරුයි. කොහොම නමුත් පහුගිය කාල වකවානුවේ සමහර වාහන පිළිබඳව සමහර රියදුරන් නැත්නම් අයිතිකරුවන් යම් බයක් දක්වන කොටස් තිබෙනවා. ඒවා නම් වශයෙන් මේකයි කියලා කියන්න බෑ. නිකන් කතාවට කියනවා අහවල් වාහනේ ගත්තොත් ඔකේ ගියර් බොක්ස් එක යනවාමයි. අහවල් වාහනේ ගත්තොත් ඔකේ ක්ලච් එක යනවාමයි. මේ අසවල් වාහනේ ක්ලච් එකේ ලෙඩක් එනවාමයි මේ මෙහෙම මතයක් තියෙනවා. අපි අද ඒ ගැන ටිකක් කතා කරනවා. ඒ වාහනේ එහෙම කියන තරම් ඩේන්ජර්ස්ද මොනවා හරි ආකාරයේ කියන වගේ මේ ක්ලච් එක යන්න පුළුවන්ද යන්නේ ඇයි මේ වගේ කාරණා. ඒ ගැන කතා කරන්න අපිත් එක්ක ඉන්නවා එළංග ජීවන්ත. අපි කලින් කිව්වේ මේ ජීවන්දර කියලා නම හරියට කිව්වෙත් නැහැ කියන්නේ නඳුනෙත් නැහැ. දැන් තමයි නම හරියට කියන්නේ. එළංග ජීවන්ත මේ එළංග ජපානයේ කාලයක් තිස්සේ මේ රැකියාවම හොයාගෙන නිරත වෙලා මේ ගැන හොඳ පුහුණුවක් ලැබලා ඊට පස්සේ ලංකාවට ඇවිල්ලා මේක ලංකාවේ පාරිභෝගික හිතවතුන්ට මහ දැවැන්ත ආකාරයෙන් මේ හොයාගන්න බැරි ලෙඩ ගැන කියා දෙමින් හරියටම කරලා දෙන මහත්මෙක් විදිහට ප්‍රසිද්ධයි. ඉතින් අද අපි ඔහුව හමු වෙනවා. ආයිබෝන් නේද? ආයිබෝන්. මේ මොකද්ද? මේක මේ මේක ඇවිල්ලා වර්සල් එකේ ජිය බොක්ස් එක. සම්පූර්ණ ඩුවල් ක්ලච් එකයි, ඩුවල් ක්ලච් පම්ප් එකයි, ඩුවල් ක්ලච් මේ සෙලෙක්ටරේ ඔක්කොම කම්ප්ලීට් තියෙන ජියර් එකක්. මේ ජිය බොක්ස් එක ඇවිල්ලා මේ ඔටෝමැටික් විදියට තමයි දුවන්නේ. ඒ වුණාට ඔටෝමැටික් නෙමෙයි මේ ජිය බොක්ස් එක. මේකේ ජිය බොක්ස් එක ඇතුලේ තියෙන්නේ මැනුවල් ජිය බොක්ස් එකක එන වීල් බ්‍රාස් කෝන් ඒ විදිහට තමයි තියෙන්නේ. මේකට දාන ඔයිල් එකත් ඔටෝමැටික් ගියර් එකට දාන ඔයිල් එක නෙමෙයි. එහෙමනම් ඇයි ජපනොන්ට වැරදිලාද මේ විදිහට ඔටෝමැටික් ගියර් බොක්ස් එකක් කියලා මේක එවන්නේ? නෑ. ඒගොල්ලොන්ට වැරදිලා නෑ. නෑ. ඒගොල්ලෝ මේක කරලා තියෙන්නේ එන්ජින් එකේ කැපැසිටි එක අඩු කරලා ස්පීඩ් එක වැඩි කරලා. මේක තමයි මේ ඩුවල් ක්ලච් සිස්ටම් එක තමයි දැනට ලෝකේ තියෙන අලුත්ම සිස්ටම් එක. මම ගිය එක පරණ මේ අපි කරපු වැඩසටහනකත් සුසුකි එවරිය ගැනත් කිව්වා. සුසුකි එක ගැන ඒකෙත් මේ සිස්ටම් එකම තමයි. මේකේ හොන්ඩා එකේ වෙනස් විදියකට ඇවිල්ලා තියෙන්නේ. ඇවිත් තියෙනවා. ඔව්. දැන් ඔය කතාවක් තියෙනවා දැන් හොන්ඩා වෙසල් එකේ මේ යනවා මේ ක්ලච් එක යනවා. ඔව්. ඔක හදන්න ගියාම හරි කරදරයි කියලා සමහර අය මග අරිනවත් එක්කලා මේ වාහනේ ගන්න එක. ඔව්. සමහරට ගන්න බයයි. ඔව්. ඒ කතාව ඇත්තද? ඒක එහෙම වෙනවද වෙන්න හේතුව? සාමාන්‍යයෙන් මැනුවල් ජිය බොක්ස් එකක කිලෝමීටර් 45,000 50,000 යනකොට ඒ ජිය බොක්ස් එකේ ක්ලච් පේට් ගෙවෙනවා. ඒ සිස්ටම් එකම තමයි මේකෙත් වෙන්නේ. වෙන්නේ. ආ. මොකද මේක දුවන්නේ රේසර් ප්‍රධාන රේසර් තුනක් තියෙනවා. ඒ රේසර් තුනයි ඔයිල් සීලුයි ඒ අතරින් තමයි දුවන්නේ. ඒවත් එක්ක තමයි. එතකොට ඒවා කිලෝමීටර් 50,000 60,000 යනකොට ගෙවෙන සම්භාවිතාව වැඩි. ඒ කියන්නේ 50,000 60,000 යනකොට මේක ගලවලා රිපෙයර් එකක් දෙන්න ඕන. එහෙමද? ඔව්. සාමාන්‍යයෙන් මෙහෙම දෙයක් තියෙනවා අපේ මිනිස් අපේ ජනතාව. ඒ කියන්නේ දැනුවත් නැහැ. දැන් සාමාන්‍යයෙන් මේක එක දිගට කිලෝමීටර් 35,000 දීුවා කියමුකෝ. ඔව්. අපි මේක ගලවලා ඒකට තියෙනවා මේ වගේ මේකේ ප්‍රධාන රේසර් තුන. මේක ෆස්ට් ක්ලච් ක්ලච් එක, මේක සෙකන්ඩ් එක, මේක සෙන්ටර් බෙයරින් එක. මෙතන මේ උඩින් තමයි මේ පම්ප් එක තියෙන්නේ. මේ පම්ප් එකෙත් මේ ෆස්ට් ක්ලච් එකටයි සෙකන්ඩ් එකටයි වෙනම යුනිට් දෙකක් තියෙනවා. මේකෙන් දෙන ප්‍රෙෂර් එකට තමයි මේ යුනිට් එක මෙහෙම ඉස්සරහට ඇවිල්ලා ක්ලච් එක ඕෆ් කරන්නේ. මේ බෙයරින් එක සාමාන්‍යයෙන් අපි මැනුවල් එකකට කිලෝමීටර් 40,000 විතර යනකොට තිබෙන සම්භාවිතාව වැඩි. අපි දැන් මේකේ ලෙඩක් එන්නේ නැතුව එන්නේ ඉස්සලා අපි ගැලවුවොත් මේකේ තියෙන වාසිය ඇවිල්ලා අපිට මේක ග්‍රීස් කරලා ආයිමත් ගන්න පුළුවන් සම්භාවිතාව වැඩි තව පාරකට. මේ කාලයක් යනකොට මේකේ තියෙන ග්‍රීස් ගතිය අඩු වෙලා රේසර් එක කැපෙන සම්භාවිතාව වැඩි. දැන් ওই යන අය කියන මේ ක්ලච් එක මොකද්ද? ක්ලච් රේසරේ මොකද්ද? ඒක රේසරේ තමයි මේක. මේක ක්ලච් ප්ලේට් එකකුත් තියෙනවා මේක. තියෙනවා. ඒකත් එහෙම ගෙවීමට ලක් වෙනවද? ලක් වෙනවා. දැන් මේකේ තියෙනවා මේ තියෙන මේ ක්ලච් ප්ලේට් එක. ප්ලේට් එක. සාමාන්‍ය එකේ එන්න ඕනේ. දැන් මේකේ මේ තියෙන අලුත් එක. අලුත් එක. මම හිතන්නේ මේක හොඳට ලංකල බලමු අපි. හරි පැහැදිලි මේ දෙකේ වෙනස. මේකේ තියෙන ඝනත්වය වල මේ ඝනත්වය අඩුයි සහ මේකේ මතු පිට තියෙන ඝර්ෂණය නේද? මේ තියෙන මේ තියෙන සිස්ටම් එක. සිස්ටම් එක මේකේ නැහැ. මේකේ නැහැ. ඒක සම්පූර්ණ වෙනස් වෙලා තියෙන්නේ.
මොකද මේක මේ ස්ලිප් වුණාට අපිට ඕන විදිහට මේ මේවල මේ සයිස් කරන්න බෑ. දැන් හුඟක් කට්ටිය මේ ක්ලච් පේට් ගලවල ඉවරලා මෙහෙ මේ බ්‍රේක් මේ පෑඩ් අලෝන තැනකට දීලා ප්ලේට් හදන්න පුළුවන්. එතකොට මේවල තියෙනවා උසක්. උසක්. නියමිත ප්‍රමාණයක්. ඒ උස දැන් මේකෙත් මේකෙත් සයිස් දෙකක්. දෙකක්. ආව්. මේක මහතයි. මේක මහතයි. ඔව් මේක පොඩයි. පොඩයි. එක ප්‍රමාණයක් තියෙනවා. ඔව් දැන් මේක වෙනස් වුණොත් ඒක ප්‍රශ්නයක්. ඒක ප්‍රශ්නේ. මේක ඇතුළට ගලවලා හයි කරාට පස්සේ මේ ක්ලච් එක ලර්න් කරන්න බෑ. ආ. දුවන්නේ. දුවන්නේ. ඉම්පස් ලෙඩේ හොයාගන්නත් බෑ. බෑ. සමහරට මේ මෝටර් කාර්මික ශිල්පීන් කරන වැරද්දක්. ඒ නිසා හොඳම දේ තමයි මේ වගේ අලවලා දානවට වඩා කොහොම හරි ඔරිජිනල් පාර්ට් එකක් හොයන් දාන එක. දාන එක. ඒක 100%ක් ෂුවර්. 100%ක් ෂුවර්. එළදපොලේ මෙහෙම ඔරිජිනල් එකක් ගන්න පුළුවන්කම තියෙනවද? නැහැ. තාම ඇවිල්ලා නැහැ. නැහැ. එළදපොලේ කියන්නේ මුළු සෙට් එක පිටින් තමයි කම්පැනි එන්නේ. එන්නේ. සාමාන්‍යයෙන් 175ක්. හෝ. පිටර ගණක් යනවා. ඔව්. පොඩි ගණක් නැහැ. පරිස්සම් කර ගණක් තියෙනවා. 175ක් මම යකිලා කියන්නේ ලොකු ගණක් නෙමෙයි. මානව ධර්මතා අපෝ නිර්වචනය කරයි. මේක මේ එහෙම එහෙම ඒ වගේ තත්ත්වයකට පත් වුණොත් ඒ වගේ ලොකු වීදමක් කරන්නේ නැතුව මේ ගොඩ දාගන්න බැරිද? පුළුවන්. කොහොමද? ඒකට තමයි අපි ඉන්නේ. ඒක ඔබ ඉන්නේ. ඊයක මොකද රහස? ඒක රහස කියන්නේ දැන් මේ ක්ලත්‍රේස ටික කැඩිලා හෝ මේ වගේ කැඩලා ඉන්න පුළුවන් කියලා. මේ වගේ මෙව්විලා මේ ඇතුළ තියෙන රේසරුත් එක්ක. එතකොට මේවා මේවා අපි ගෙනල්ලා තිනෝ බ්‍රෑන්ඩ් එක. එතකොට මේ රේසර් එක මේකට දාලා ක්ලච් පේට් එක අලුතෙන් දාලා දැම්මොත් ඒ කියන්නේ මේ ලෝකේ මාකට් එකේ හොයාගන්න බැරි දේවා අරන් ඇවිත් තියෙනවා. අරන් ඇවිල්ලා තියෙනවා. ඒක රහස. හොඳයි මම හිතන්නේ දැන් යම්කිසි පැහැදිලි කිරීමකට ලක් වුණා. කොහොමද මේ වගේ ගියර් බොක්ස් එකක් ගලවලා සමහරට රිපෙයා කරගන්න බැරුව ගියර් බොක්ස් එකක්ම තියන්න වෙන වෙලාවකදී ඔව්. එළංග ජීවන්ත ඒ නිරදි පාර්ට් එක ලෝකේ කොහෙන් හරි හොයාගෙන ඇවිල්ලා හොයාගන්න නැති වුණත් හොයන් ඇවිල්ලා හරි අර ලක්ෂ 8ක් විතර යන පුළුවන් වීදම බොහොම කුඩා දෙයක දක්වා ප්‍රමාණික කරලා ලංකාවේ පාරිභෝගික දෙන මහත්මෙක්. ඉතින් බොහොම ස්තුතියි මේ පැහැදිලි කිරීමට. මම හිතන්නේ හොඳම දේ තමයි මේ ගියර් බොක්ස් එක පරිස්සම් කරගන්න එක. පරිස්සම් කරගන්න. උපදෙස් දෙන්න කොහොමද පරිස්සම් කරගන්නේ කියලා. මේක මේ ගියර් බොක්ස් එකයි මේ ඔයිල් ටැංක් එක තියෙන්නේ ගියරකට හයි වෙලා. සාමාන්‍යයෙන් කිලෝමීටර් අපි දුවමු අපි ගියමු 300ක් විතර යන ගමනක් කියලා. කිලෝමීටර් 150ක් විතර ගියාට පස්සේ පොඩි පැය භාගයක විතර බ්‍රේක් එකක් ගන්න. ඒකට හේතුව මෙතන තියෙන්නේ මේ දෙකේම තියෙන ඩොට් 4 කියන ඔයිල් එක. ඔයිලුත් එන්ජිමේ තරමටම රත් වෙනවා. එතකොට මේක ඇතුලේ තියෙන රබරුත් ඒ හා සමාන පොඩ්ඩක් ඉදිමෙන්න පුළුවන්. එතකොට ඉදිමිලා තියදී අපි කන්දක් නගිනකොට ඒ ක්‍රියාවලිය ටිකක් අඩුවෙන් වැඩ කරන්න පුළුවන්. ඒ හින්දා සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ට වසල් මේ 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 ඩුවල් ක්ලච් එක තියෙන වාහනයක් එක දිගට යන්නේ නැතුව පොඩි බ්‍රේක් එකක් අරන් යන්න කියලා තමයි කියන ප්‍රධානම. සාමාන්‍ය කිලෝමීටර් කීයකින් වගේද බ්‍රේක් එකක් ගන්න ඕනේ? කිලෝමීටර් අපි කියමු 300ක් විතර අපේ ගමන කියලා. 150කින් වගේ බය බයවත් රෙස්ට් එකක් ගන්නවා. බයවත් රෙස්ට් එකක් අරගෙන යයිතු. මම කියන්නේ රංග ජීවන්ත හොඳ පැහැදිලි කිරීමක් කළා. අපි තව දවසකදී ඔහු සම්බන්ධ කරගමු මේ වගේ තවත් වටිනා මාතෘකාවක් කතා කරන්න. ආයුබෝවන් ජීවත්. ආයුබෝවන්. හිතුවාට අපි දන්නවා කියලා වාහන පිළිබඳව බොහෝ දේවල් අපි දැනගන්නේ යමක් සිදු වූාට පසු. හැබැයි ඔබට හැකිනම් සුක්කානමත් එක්ක වරින් වර හෝ රැඳෙන්න අපි උත්සාහ කරනවා. මේ මහ විශාල වාහන ක්ෂේත්‍රයෙන් සුළුෙන් හෝ දෙයක් අත්දැකීමක් විදිහට ඔබට කියා දෙන්න. ඒ අත්දැකීම් එක්ක ඔබේ වාහනවලට ආදරණය කරන ජීවිතය සරු කරගන්න ලබන සතියේත් හම්බ වෙන සුක්කානමෙන්. ජය වේවා ඔබට. අයිබෝවන්.